ඒක මට අමතක වෙන්නේ නැහැ කවදාවත්. තමයි අම්මා. අද මාධවී දකින්නකොට මොකද හිතෙන්නේ? අද මාධවී ඉන්න තැන මට හරි ආඩම්බරයි. ඔය දුව තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මං ඔය ජැකා කියන්නේ ඒකනේ. හොඳ යාළුවෙක්. මචං ජැකා අය දවසල අර සරාට ගහලා අර මැරිලා වගේ උස්සගෙන යන දවසේ නම් පොඩි අම්මා එකක් ආවා. එදා නම් මට කඳුළු ආවා. මම නම් මගේ ලේලිලාට ගරු කරනවා ඇත්තටම. අකිල තමයි ඇත්තටම අපේ ගෙදර ලස්සනම එක්කෙනා අකිල මං හිතන්නේ. දැන් මේක බලදී අනිත් දෙන්න. සද්දතර සිහිය නැහැ. දැන් මට දැන් ලොකු පුතයිලක අම්මා අම්මා මල්ලිට මොකද්ද වුණා කියලා කිව්වා. මං එහෙන් බලනකොට මට මං පටාචාරා වුණා එවලි. මට මේ වගේ සැමියෙක් ලැබෙනවා කියලා මං ගැන අනාවැකි පළ කරලා තිබුණේ මං ඉපදිලා දවස් 3. සජිත වංගගේ නෙමෙයිද? රැවුලයි කොණ්ඩේ අප්පච්චිගේ. හැබැයි මුණ මගේ වගේ. මං කොහොමත් මට දුක හිතන දේවල් ළඟ නතර වෙන්න මං කැමති නෑ. අකිලයි සජිතයි දැන් ක්‍රිකට් ගහනවා. ඉස්සර වෙලා බෝල් කරන්නේ අකිල. ඊට පස්සේ බෝල් කරලා දැන් මේ එයා දැන් ඉවරුනහම අරයට බෝල් කරන්න ටයිම් එක ආපුවාම මම කිව්වා දැන් හරි අමාරුයි මට කියලා මෙයා යනවා. අර පොඩි එකා අඬනවා. එයාට බෝලේ දාන්නෙම නෑ. මෙල්බෝන් ලේක සමගින් උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය යෝදා ලංකාවේ නිපදවන ලංකාවේ හොඳම ෆේස් මාස්ක් එක ෆෝකියා දැන් මිලද පොලේ. ගෙදරටම ගෙන්වා ගැනීමට fokea.lk. තොග මිලට මිලට ගැනීමට මේ නම්බර එකට කතා කරන්න. උකුමකු විවා තේකෝප්පේක උපරිම රස ඔබේ පවුලේ සෑම සමග බෙදා ගන්න. ඔන්ලයින් ටියුෂන් වලට සල්ලි ගෙවා ගන්න බැරිද? දිවයිනේ ප්‍රවීණතම පාසල් ගුරුවරුන්ගේ පාඩම් මාලාවන් හා එකතු වෙන්න. එක වසරේ සිට 13 වසර දක්වා ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න. පුංචි දුවා දරුවන් වෙනුවෙන් DP Kids මේ සියල්ල නොමිලේ ඉගෙන ගන්න DP Education YouTube channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම DP Education app එක දැන්ම download කරගන්න. DP Education ලංකාවේ හොඳම online පාසල. සම්පූර්ණ නම මොනසිංහ අපුහාමිලාගේ සඳලත්තා කුමාරිහාමි මොනසිංහ. දිග නමක් නේ. ඔව්. උපන් ගම? ගමණන් ගණේ මුල්ල. ඒ වුණාට මං උපන්නේ බදුල්ලේ. පාසල් ගියේ? පාසල් ගියා 11කට විතර. 11කට? ඔව්. එච්චර ගියේ? මගේ අම්මා තාත්තා ගුරුවරු. අපච්චි ටිකක් දේශපාලනෙත් කෙරුවා. එතකොට ඒ නිසා ඉතින් ওই පනිෂ්මන්ට් රහස එහාට මෙහාට මේ ඉස්කෝලේ මාස 3යි ඊළඟ ඉස්කෝලේ මාස 5යි අම්මයි අපච්චි දෙන්නම ගුරුවරුනේ එක ඉස්කෝලේකට යනවා. සතියයි අපච්චිට ඉස්කෝලේ ඉන්න හම්බෙන්නේ අපච්චිව ගලවලා වෙන තැනකට දානවා. එහෙම ඉතින් පහසුකම් වුණා ඉතින් අපිට පොඩි කාලේ. ඉතින් ඒ යන යන ඉස්කෝලවල මාවත් ගිහිල්ලා තියෙනවා. එතන ඉඳලා ඉගෙන ගන්න. අන්තිමට මගේ පාසල කියලා ටිකක් වැඩි කාලයක් ඉඳ හම්බුනේ මට ගලහිටියාව මධ්‍ය මහාවිද්‍යාලයේකේ 7 වසරෙන් එහාට. ඒකෙම හිටියා. දැන් ඔබතුමීගේ මේ ඊළඟ ප්‍රශ්න නම් අර වැඩසටහනේ ආකෘතියත් එක්ක අහන්න වෙන්නේ. මොකද අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. පවුලේ විස්තර. පවුලේ විස්තර. මට දරුව 3 දෙනයි පුතාල දෙන්නයි දුවයි. මගේ බලාපොරොත්තු මගේ නෙමෙයි අපි දෙන්නගේ. මගේත් මගේ සැමියාගේත් බලාපොරොත්තු තිබුණේ බුද්ධිමත් උගත් කලාකරුව බිහි කරන්න. ඉතින් ඒ අනුව අද වෙනකොට 3 දෙනාම කලාවේ ඉන්නවා. අර ටිකක් ඇතුළුව. ඉතින් ඒගොල්ලන්ට හුඟක් දේවල් හිතන්න පුළුවන්. හුඟක් දේවල් නිර්මාණය කරන්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙන දරුව 3 දෙනෙක් මට ඉන්නවා. දරුව 3 දෙනයි මමයි මහත්තයයි. එතකොට දැන් ඒ දරුව 3 දෙනා විවාහකයි. ලොකු පුතාට දුවෙක් ඉන්නවා. මං අත්තම්ම කෙනෙක් අද වෙනකොට. ඉතින් බොහොම සන්තෝෂයෙන් ඉන්නවා. ඔබතුමේගේ පළවෙනි රැකියාව? පළවෙනි රැකියාවත් අවසාන රැකියාවත් කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලුගුණ විද්‍යා නිලධාරී තනතුරු.
බොමාදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට කුමාරී මුණසිංහ මහත්මිය බොහොම ස්තුතියි අපේ ඇරයුම පිළිගත්තට ආයිබෝවන් 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 දැන් අර මේ කිව්වනේ වැඩසටහනදී ඔබතුමිය මේ ඔබතුමිය ඔබතුමියගේ සහ ජැක්සන් නායගේ බලාපොරොත්තු තිබ්බේ දරුවන්න කලා ශේෂ්ඨයට බිහි කරන්න කියලා හොඳ දරුවන් හැටියට මේකට උත්තරයක් දෙන්නකෝ දැන් කවදා හරි මුණුබුරන් සහ මිනිමිරියන්වත් බලාපොරොත්තු කලා ශේෂ්ඨයට යොමු කරන්න ඔබද මෙහෙමයි වෙනස් වෙන ලෝකයක් එක්ක ඒ අය කුමන දේවල් තෝරා ගනිද දන්නේ නැ මේ රැකියාව සඳහා ඒත් මිනිබිරිය දැනටමත් කලාවේ දක්ෂකම් පෙන්වන් කරලා හමාරයි දැන් අවුරුදු එකමාරයි හොඳට සින්දු කියනවා තාම කතා කරන්නවත් බෑ හැබැයි හ්ම් 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 ගාලා තාල ඒ විදිහටම තාලෙට පිච් එකට මුමුණන්ඩ දන්නවා ඒ දරුවා පෞලේ ආර එහෙම ගිහිල්ලා ඒවා ඉතින් යනවා ඒවා වෙනස් කරන්න බෑ අනිත් එක මං කියන්න ඕනේ මගේ ලේලිය කියන්නේ ලොකු පුතාගේ මේ බිරිඳ බොහොම හොඳට ගායනයට දක්ෂකම් දක්වන දරුවෙක් ඉතින් ඒ අනුව අම්මා තාත්තා දෙන්නම කලාව හැකියාව තියෙන නිසා මිනිබිරියත් ඒ අනුවම යනවා දැන් මේ ශේෂ්ත්‍රයේ හැමතැනම කතා වෙන්නේ දරුවෝ තුන්දෙනාම අකිල ඊට පස්සේ සජිත මාදවි මාදවි ඔක්කොම ගත්තා මේ ජැක්සන් අයියා වගේ කියලානේ දැන් අම්මා හැටියට හරිද මේ මේකට අවංග පිළිතුරක් ඕනේ හරිද අම්මා හැටියට මොකද හිතන්නේ හැම වෙලාවෙම කියන්නේ හැමතැනම කියන්නේ මේ තුන්දෙනාම ජැක්සන් අයියා වගේ කියලා ඉතින් ඒකම නේද මට තියෙන ආඩම්බරේ ඒක කොච්චර ආඩම්බරයක් කවුරුත් කියන්නේ අම්මා වගේ කියලා ඒ වුණාට අම්මා වගේ තින්න සජිත වංගගේ නෙමෙයිද රැවුලයි කොණ්ඩේ අපච්චිගේ හැබැයි මූණ මගේ වගේ ඒකට මම ෆොටෝ එකක් දෙන්නම් පස්සේ කොහොමද මේ දවස්වල මේ මේ නාඩගම් කරුව බලනවා දක්කා අනිවාර්යෙන් සරාගේ රංගනය සරාගේ චරිතය දකිද්දි මොකද හිතේ ප්‍රේක්ෂිකාවක් හැටියට මොකද හිතෙන්නේ ප්‍රේක්ෂිකාවක් හැටියට ඇත්තටම මට සරා කියන්නේ පුතාව අමතක වෙනවා සජිත ඇන්තනි අමතක වෙනවා සරා දිහා බලනකොට මගේ ඔළුවේ ඉන්නේ ඒ වෙලාවට සරා විතරයි ඒ කියන්නේ ඔබත් මමත් සරා දිහා බලන්නේ එක විදිහට මං අම්මා කියලා බලන්නේ නැහැ අම්මා කියලා එක දවසක් බැලුණා අර සරාට ගහලා අර මැරිලා වගේ උස්සගෙන යන දවසේ නම් පොඩි අම්මා එකක් ආවා එදානම් මට කඳුළු ආවා බලනකොට ඔක්කොම ලඬලා ඒ වුණාට එදා මම ඇඬුවේ සරා ගෙනියනවට වැඩිය පුතා ගෙනියන හින්දා වෙන්න ඇති එදා කොහමද කී ජීවිතේ ජීවිතේ ඔබට 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 අක්කා කියන්නේත් අපි ජැක්සන් ඇන්තනි මහත්මයාට ජැක්සන් අයියා කියන්නේත් මම හිතන්නේ ඒ තරම්ම අපිට ආශ්‍රය කරන්න හම්බුණා විශේෂයෙන් පෞද්ගලික මට ස්වර්ණවාහිනී වැඩ කරනකොට ඒ අර්ථයේ සේවය කරන්න හම්බුණා ඔබ දෙපළොවම හම්බ වෙනවා දරුවන් තුන්දෙනා පොඩි කාලේ හම්බ වෙනවා ඉතින් මම හිතන්නේ ඒ සහෘදකම හිතවත්කම මම හිතන්නේ ඔබලාගේ අවවාද ඕන තරම් අපිට ලැබිලා තියෙනවා සහ කටහැරලා අයියාක් කියන්න පුළුවන් අනිවාර්යයෙන් උකු ගතියෙන් වැඩි මොල්ට් රසයෙන් පිරිවීවා තේ එකට එකතු කර උකුම උකු තේ කෝප්පයක උපරිම රස විඳ ගන්න උකු ගතිය පිරිවීවා තේ එක සුපිරි ජීවිතේ කියන්නේ මල්ලි මේ සංසාර ගමනේ පුංචි නවාතනක් විතරයි ඉතින් අපි මේ ජීවිතේ අපිට ලැබිච්ච දේවල් වලින් උද්දාම වෙලා මේ මේ අපිට යටින් ඉන්න අයව තලාපෙලාගෙන හිමින්ද අවශ්‍ය නැහැ මේක පුංචි තැනක් විතරයි අද අපි දැන් අද මම එක වේලක් හරි බඩගෙන ඉන්න නැතුව කාලා ඉන්න මට කැම ටික හම්බ වෙන්නේ ඇයි මං පෙර ආත්මවල පින් කරපු නිසා මං තවත් කෙනෙක්ගේ බඩ පුරවලා තියෙන්න ඇති තව කෙනෙක්ගේ කැමක් ගැන හිතන්න ඇති ඒ නිසා එතකොට ඒක හින්දා මේක හම් වෙනවා දැන් හරි කියලා මෙහෙම ඉන්න බෑ මම ලබනාත්මේ කරා මගේ කැම ටික හොයාගන්න මං අද දවසකට කාගේ හරි බඩ පුරවන්න ඕනේ මට පුළුවන් දෙයක් මං දන් දෙන්න ඕනේ මට හැකි දෙයක් මගේ උපරිමයෙන් ශක්ති ප්‍රමාණයෙන් ආර්ථික ප්‍රමාණයෙන් මං ඒ දේ සඳහා කැප වෙන්න ඕනේ මං එහෙමයි හිතන්නේ
මොකද සංසාර ගමනේ පුංචි නවාතනක් මේ. අපි ඒක අමතක කරන්න හොඳ නැහැ. මේක තමයි බුද්ධ ධර්මය. අය අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ නේද? ඇත්තටම අපි නිතරම හිතන්න ඕනේ. මම නිතරම හිතන දෙයක් තමයි මේ ළඟ ඉන්නේ මං වගේ තව කෙනෙක්. ඒ කියන්නේ මට දැනෙන සීතල උෂ්ණය බඩගින්න පිපාසය ඒ හැම දෙයක්ම මෙයාටත් දැනෙනවා. එහෙම නිතරම අපි හිතන්න ඕනේ. එතකොට මම දැන් අපි ගෙවල් වල තව කෙනෙක් බඩගින්න ඉන්නකොට මම බෙදාගෙන කතා කරගෙන කොහොමද ඉතින් කොහොමද කිය කිය කන්නේ නැණි. ඒ ආපු කෙනාට හරි කාට හරි කෑම පිළිගන්නලා ඊට පස්සේ තමයි අපි තාහර ගන්නෙ. ඒ වගේ නිතරම අපි හිතන්න ඕනේ එක. මං වගේ කෙනෙක් මේ ඉන්නේ. මට දැනෙන සියලු සංවේදනා මේ තැනත්තාටත් දැනෙනවා කියන එක. ඒක තමයි මගේ ජීවිතේ. ඔබ සතුටෙන් ඉන්නවා ජීවිතේ නේද? එහෙම ඉන්න පුළුවන් එහෙම හිතන තරමට. මං කොහොමත් මට දුක හිතන දේවල් ළඟ නතර වෙන්න මං කැමති නැහැ. දුක හිතන දේවල් මට එන්නේ නැතුව නෙමෙයි. අනන්ත අප්‍රමාණ වෙනවා. මං ඒව පහු කරනවා ටක් ගාලා. මං යනවා ඉස්සරහට. ඒක තමයි මගේ ජීවිතේ. දැන් ප්‍රවීණ ජේෂ්ඨ ලංකාම බොහොම අවිවාදයෙන් කතා කරන ජැක්සන් ඇන්තනි මහත්මයා ගිදලා ඔබතුමිය ඉඳලා පවුලේ දරුවන් තුන්දෙනාම ගත්තත් රංගන ශාස්ත්‍රයේ කලාවේ බොහොම දක්ෂතා සහ නිපුණතා පෙන්වන උදවියනේ. දැන් එහෙම පවුලක අම්ම කෙනෙක් වීම සහ සාමාන්‍ය පවුලක අම්ම කෙනෙක් වීම අතර අම්ම කෙනෙක් හැටියට වෙනසක් තියෙනවද? නැත්නම් ඔබතුමියේ මුහුණ දෙන අභියෝග තියෙනවද? මං හිතන්නේ අම්මලා දෙන්නෙක් අතර කිසිම වෙනසක් නැහැ. මම දකින්නේ එහෙම. අම්මා කෙනෙක් නිතරම දරුවෙක්ගේ සෞඛ්‍ය ගැන බුද්ධිය ගැන හිත ගැන අධ්‍යාපනය ගැන නිතරම හිතනවා. ඇඳුම් පැළඳුම් ගැන ඒව ගැන හිතන කෙනෙක්. ඉතින් මං වගේ තමයි එයා මාම්මා කෙනෙක්. සමහර විට ඒ හිතන දේවල් කරගන්න බැරි අවස්ථා යෙදෙන්න පුළුවන්. කියන්නේ ආර්ථික බාධක අනුව එනට හැම අම්ම කෙනෙක් මේක වගේ හැමෝම කැමති මගේ දරුවට හොඳ රහට කැම වේලක් දෙන්න, හොඳ ලස්සනට අඳගෙන යන්න, හොඳ අධ්‍යාපනයක් දෙන්න නේද? අසනීප වලින් ඈත් කරලා තියන්න හැමෝම කැමති. ඉතින් හැම අම්ම කෙනෙක්ම එක වගේ කියලායි මං හිතන්නේ. අපේ මේදේ පිළිබඳ ඉන්ෆර්මේෂන් සීරිස් එකේ අද අපි කතා කරන්නේ හොඳ මේදේ ගැන. මේදේ වුණත් හොඳ මේදම්ල තියෙනවා. ඒවා දිනපතා අපේ ආහාර වේලට එකතු කර ගැනීම අතිශය වැදගත්. අන්සැචුරේටඩ් ෆැට් එම නැත්නම් අසන්තෘප්ත මේදේ කියන්නේ අපි පරිභෝජනය කරන්න ඕනේ මේදය. ඒකිනුත් ඔමේගා 3 සහ 6 කියන මේදම්ල ලොකු පොඩි හැමදෙනාටම අතිශය වැදගත් වෙන පෝෂක පදාර්ථ. ඔමේගා 3 සහ 6 කුඩා දරුවන්ගේ නිවැරදි වර්ධනයටත් වැඩිහිටියන්ගේ සිරුරේ රුධිරය සහ කොලෙස්ටරෝල් සාමාන්‍ය තත්ත්වයකට පවත්වා ගන්නත් ඉතා වැදගත් වෙනවා. අපි කොහොමද ඔමේගා 3 සහ 6 අපේ කෑමට එකතු කරගන්නේ? කුඩා මාළු, අලිගැට peer, sunflower canola වගේ තෙල් වර්ගවලත්, ආමන් වගේ ඇට වර්ගවලත්, sunflower canola වගේ තෙල් වර්ගවලින් නිපදවන මාගරින් මේද තවරුම් වලත් ඔමේගා 3 සහ 6 ඉහළ අගයන් එකතු වෙනවා. ඒ නිසා දිනපතා ආහාර වේලට මේන් එකක්වත් එකතු කරගන්න අමතක කරන්න එපා. හැබැයි දැන් ඔබට වෙනස් අභියෝග තිබ්බේ නැද්ද? සහ මං කියන්නේ ඒක අභියෝග කියන ඒවා ඇවිල්ලා ප්‍රශ්න ගැටලුම නෙමෙයි. හැබැයි වර කිව්වාගේ පස් දෙනාම පවුළු පවුලම ගත්තම ලංකාවේ දැඩි ආකර්ෂණයේ තියෙන පවුලක්. මිනිස්සු බලාගෙන ඉන්නේ මේ පවුලේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. සහ මේ ජනප්‍රියත්වය ගත්තොත් කිසිම අඩුවක් නැහැ. හැම මොහොතකම විවිධ ශේෂ්ඨන් තුළ කතාබහට ලක් වෙන පවුලක්. දැන් මේ වගේ පවුලක අම්මා හැටියට මේකට ඔරොත්තු දුන්නේ කොහොමද? ඔරොත්තු දුන්නේ ඉතාම සතුටින්. මොකද මගේ දරුවෝ ලොකු වෙනකොට කියන්නේ බහ තෝරන කාලේ ඉඳලා හරිම කියන්නේ ඒගොල්ලදී මම කොහොම හරි මම දුව හම්බ වෙලා දුව මට ලැබිලා මාස 3ක් යනකම් දුවගේ මූණ දිහා බලාගෙන හිටියා. ඒක හරි පුදුම අත්දැකීමක්. හරියට තෝරන දිහා බලන් ඉන්නවා වගේ. ඒ මූණේ ඇති වෙන සුළු සුළු වෙනස්කම් හිනාව
අඬන්න හදන එක කට ඇද කරන එක හැම දෙයක්ම හුඟක් දේවල් ඒක හරිම අත්දැකීමක් අම්මා කෙනෙකුට ඒ වගේම මට මතකයි ඔය දරුව තුන් දෙනාම හම්බුනේ සාමාන්‍ය ඉස්පිරිතාලවල සාමාන්‍ය විදිහට සාමාන්‍ය දරුවපත් ඒ කියන්නේ සිසේරියන් නෙමෙයි ඉතින් දුව හම්බ වෙලා ලේබර් රූම් එකෙන් එළියට එනකොට මෙහෙම අර ස්ට්‍රෙචර් එකේ දුව තිබ්බ මගේ කකුල් දෙක උඩින් තියෙනකොට මට දුවගේ උණුහුම දැනුණා පළවෙනි වතාවට ඒක මට අමතක වෙන්නේ නැහැ කවදාවත් තාමත් මේ මොහොතේ ඔබගේ මතකයේ සංවේදී වෙනවනේ ඒ තමයි අම්මා තමයි අම්මා වෙන වචන මොනවද අද මාධවී දකින්නකොට මොකද හිතෙන්නේ අද මාධවී ඉන්න තැන මට හරි ආඩම්බරයි ඔය දුව තමයි මම බලාපොරොත්තු වෙන්නේ ඒ මගේ බලාපොරොත්තු මගේ දුවට බැරි දෙයක් නැහැ පොඩි කාලේ සින්දු කිව්වා ඊට පස්සේ රංගපෑවා ඊට පස්සේ හොඳට ඉගෙන ගත්තා අද වෙනකොට උපාධි ධාරිනියක් තවත් ඉහළට ඉගෙන ගන්නවා ඒ වගේමයි උයන්ඩ පිහන්ඩ බැරි ගෑනු දරුවෙක් මම බලාපොරොත්තු වෙන්නේ හොඳට උයන්ඩ පිහන්ඩ පුළුවන් එතකොට හොඳ නිවේදිකාවක් මේ දවස්වල එඩිටින්ුත් එයාම කරගන්නවා ඇයි මේ කොරෝනා හින්දා වෙච්ච එක යහපත් දෙයක් තමයි ඒක මොකද මේ එයාගේ අර YouTube channel එකක් කරනවනේ ඒකේ එඩිටින් වලට හිටපු එක්කෙනාව ඉතින් හම්බෙන්න යන්න බෑ නොඑක් වාරණ ඉතින් එයා තනියෙන් ඉගෙන ගත්තා දැන් තනියෙන් කරගන්නවා සා දැන් රටරම කැමෙන්මත් හදලා පෙන්නනෝනේ ඔව් ඒක තමයි මම කිය හොඳට උයන්ඩ පියන්න පුළුවන් ඉතින් ඒ කෑම සමහරව මේ අක්ක පොඩි කාලේ කියලා දුන්නේවද නැත්නම් දැන් එයා අලුතෙන් හොයාගත්තේ ඒවද එයා අලුතෙන් හොයාගත්ත දේවලුත් තියෙනවා මගිනුත් වෙලාවකට අහගන්නවා එහෙම වෙලාවලුත් තියෙනවා මොකද කෑම සම්බන්ධව මමත් බොහොම හොඳ තත්ත්වයක ඉන්නවා දැන් අකේ මේ ඔය දැන් පවුලේ දරුවෝ තුන් දෙනා ගත්තම මාධවී සජිත අකිලා ගත්තා පොඩි කාලේ දඟම කවුද අම්මේ උකමල දඟයි හැබැයි අකිල එච්චර දඟ නෑ සජිත නම් පුදුම දඟයි මේ අකිල හරි සයිලන්ස් පැත්තකට එලා ඉන්නවා හැබැයි මේ රැටි වැඩ කරන්නේ ඉඳගෙන හිමිජ්ජා වගේ ඉඳගෙන මාරු වැඩ කරන්නේ පොඩි සිදුවීමක් දෙකක් කියමුකෝ සිදුවීම් නම් අනන්තයි අප්‍රමාණ එක දවසක් එතකොට අපේගේ එක ස්ලැබ් එකක් විතරයි දාලා තිබුණේ ගේ හදලා තිබුණේ යටතට්ටු විතරයි උඩ ස්ලැබ් එක තිබුණා ස්ලැබ් එකට මේ රළු මේ පඩි පෙලක් තිබුණා ඉතින් උඩට යන්න පුළුවන් දවසක් මම ගෙදර හිටියෙත් නැහැ කවුරුත් නැහැ සේවිකාව විතරයි හිටියේ එයාට ඇහෙනවලු මට බයයි අයියා මට බයයි කියනවා ඊට පස්සේ මෙයා උඩට ගිහින් බලනකොට අර තේඩාව කියන්නේ අර පුංචි කඹ එකක් අරගෙන අකිල ඉනේ ගැට ගහගෙන සජිතට අනික් කෙලවර අල්ලගන්න දීලා කියන මල්ලි පණින්න මල්ලි පණින්න අපච්චි පල්ලෙහා තිබුණේ අර මේ අතිවාරමට ගෙනාපු ගල් ගොඩක් ඉතින් ගල් ගොඩ නැත්තත් අර මේ අඩි 9මාරක් උස ඉඳලා පැන්නාම කොහොමද මේ පොඩි එකා ඉතින් ඊට පස්සේ ඉතින් මේ සේවිකාවගේ ලයියෝ එයාට ඕක බෑ මෙහෙ දෙන්න මං අල්ලන්න කියලා දෙන්න ළඟට අරගෙන අර ලණුවෙම දෙකක් දීලා අරගෙන ඇවිත් කොහොම හරි පණ බේරගෙන තිබුණා ඉතින් ඒ වගේ වික්‍රම කරන්න යනවා ඉතින් තවත් දවසක් මම රෙදි හොදෝදේටි එතකොට ටැප් එක ළඟ ඉන්නකොට මේ කොහොමත් අකිලයි සජිතයි දැන් ක්‍රිකට් ගහනවා
ඉස්සර වෙලා බෝල් කරන්නේ මේ අකිල ඊට පස්සේ බෝල් කරලා දැන් මේ එයා දැන් ඉවරුනහම අරයට බෝල් කරන්න ටයිම් එක ආපුවාම මම කිව්වා දැන් හරි අමාරුයි මට කියලා මෙයා යනවා අර පොඩි එකා අඬනවා එයාට බෝලේ දාන්නෙම නැහැ ඊට පස්සේ මං කරේ මේස් එකකට බෝලේ දාලා මේස් එක ලණුවක ගැට ගහලා අර ඉස්සරහා තිබුණ ගහක ඒක ගැට ගහලා දුන්න ඇති වෙන ගාන්න එක ඊට පස්සේ දැන් මේක ගහනකොට අකිල ගින් අරක උදුරනවා උදුරගෙන දැන් අකිල ගහන්න මෙහෙම කරනකොට පොඩි එක්කෙනා පස්සෙන් ගියා එයාගේ මූණට වැදුනා මේ බැට් එක වැදුනහ මෙයා මූණ අල්ලගෙන දුවනකොට අතිවාරේ මේ වැදිලා වැටිලා සජිත සජිත වැටිලා සජිතට සිහි නැති වුණා සජිතට සිහිය නැහැ දැන් මට දැන් ලොකු පුතයිලක අම්මා අම්මා මල්ලිට මොකද්ද වුණා කියලා කිව්වා මං එහෙම බලනකොට මට මං පටාචාරා වුණා එවලේ මට මේ ඇඳගෙන ඉන්න මං දීරෙද්ද ඇඳගෙන හිටියේ මේ ඉස්පිරිතාලෙට යන් කියනකොට මම ගිහින් කාර් එකට නැගි දීරෙද්ද ඇඳගෙන පස්සේ අර එතන ඉන්න මිනිස්සෙක් කිව්වා මේ නෑ නෑ ගිහින් ඇඳුමක් දාගෙන ඉන්න කියලා මට පස්සේ මතක් වුණේ ඒ තරම් මට සිහියක් පතක් නැතුව ගියා මං ළමයා හරහට ගත්තා අරගෙන කෑ ගහපුවම මිනිස්සු පිරුණා ඉතින් ඒගොල්ලෝ ඊට පස්සේ වාහන ගෙනල්ලා මම මුකුත් කීවේ නැහැ. ඒගොල්ලෝම වාහන ගෙනල්ලා කොහොම හරි පස්සේ මම ගිහිල්ලා ඇඳුම පටලවගෙන ආවා මේ ඉස්පිරිතාලෙට ගිහිල්ලා යන්න කලින් මට සිහි ආවා. මම දැන් අර හරහ මෙහෙම අරගෙන හෙලෙව්වනේ. හොලවනකට සිහිලා ඇයි අය මාඩන්නේ මට මුකුත් නැහැ. මේ මට ඇවිදින්න පුළුවන් කියලා යන්නේ හරහට. දැන් අවුල් වැඩි. ඊට පස්සේ මම ආයි වඩාගෙන මේ කොහොම හරි ගෙනිච්චා. දෙන්නේ ඉතින් පැය 24ක් මෙහෙම බලාගෙන හිටියා. එයා දිහා නිින්ද යන්න දෙන්න එපා කිව්වා. රැයිලි වෙනකන්. ඉතින් එහෙම තමයි. ඉතින් එහෙම දේවල් වුණා ඉතින්. සවන් දැන් දරු තුන් දෙනාට වැඩිපුරම සැර කරන්නේ කුමාරියක්ද මේ ජැක්සන් අයද? ජැක්සන් අයියා සැර කරන්නේ එයා හරි කපටි. ෂේප් න්‍යායද? ඔව් ඔව්. ෂේප් න්‍යාය. එයා දරුවන්ට කවදාකවත් හොඳක් නරකක්වත් කියලා දුන්නේ නැහැ. කියන්නේ කවදාව සැර කරලා නැහැ ගහන්නේ සැර කරන්නේ ඔක්කොම කරන්නේ මං තමයි කපටි කොහොමද තමන්ගේ ස්වාමි පුරුෂයාට සැමියාට මේ රටේ මිනිස්සු මේ තරම් ආදරය ගෞරවය ප්‍රශංසාව ලබා දෙද්දි බිරිඳ හැටියට කාන්තාවක් හැටියට මොකද හිතෙන්නේ මොකද හිතුනේ ඔබ කොහේතරම් වාසනාවන්තයි කියලා හිතනවා. ඔව් ඉතින් මට මේ වගේ සැමියෙක් ලැබෙනවා කියලා මං ගැන අනාවැකි පළ කරලා තිබුණේ මං ඉපදිලා දවස් 3. මං ඉපදිලා දවස් 3 මගේ කේන්දරේ ලියනවා මගේ ලොකු අත්තා. මගේ ලොකු අත්තා කියන්නේ අම්මගේ අපච්චිගේ අයියා. මේ සුමනදාස යාපා බණ්ඩාර එතකොට ඒ ලොකු අත්තයිගේ ලියන මගේ කේන්දරේ තමන්ට වඩා ඉහළ උගත්කමක් ඇති ආරෝහ පරිණාහ දේහධාරි මෙරට පමණක් නොව දේශ දේශාන්තරවලද ජනප්‍රිය වන බොකුටු හිසකේ සහිත අයෙක් ඔබ සොයා එනු ඇත ඔන්න දෛවඥයෝනේ අන්න හොර නෑ බොරු නෑ වංචා නෑ දෛවඥයෙක් නෙමෙයි ප්‍රින්සිපල් කෙනෙක් ප්‍රින්සිපල් කෙනෙක් ඒ වුණාට ඒ පැත්තෙන් බොහොම නිපුණතා දක්වපු කෙනෙක් අපේ ලොකු අත්තා ඉතින් මං ඉපදලා දවස් 3න් මගේ කේන්දරේ ලියලා තියෙන්නේ ඉතින් බොකුටු හිසේ කේසයිත ඉතින් මෙයා තමයි දැක්ක පළවෙනි දවසම හිතුවද හිතුණාද මේ වෙලාවේ ලියපු කෙනා තමයි කියලා නෑ කීයටවත් නෑ පොඩ්ඩක්වත් හිතුන්නේ නෑ මොකද මුලින්ම දැක්කේ ජැක්සන් අයව ඉස්කෝලේදී ගලීටිය මධ්‍යම විද්‍යාලයේ උසස් පෙළ කරන කාලේ ඒ කාලේ ඉතින් හැම මාසෙකම අන්තිම සිකුරාදා සමිතිය ඒ සමිතියට
කතන්දර කවි ගායනා විකට නිරූපණ අභිරූපණ රංග ඔය ඔක්කොම තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා මමත් මගේ යාළුවෝ දෙන්නෙක් හිටියා කුසුම් සුරූපා කියලා. දෙන්න දෙපැත්තෙන් තියාගෙන දැන් ඉතින් බලාගෙන ඉන්නකොට නවකෙක් අලුතෙන් ඉස්කෝලට ආපු මේ ශිෂ්‍යෙක් උසස් පෙළ සඳහා කෙට්ටුයි උසයි කොණ්ඩෙ ඔළුව වගේ දෙකක් විතර කොණ්ඩෙ මේ හරි නැගලා සින්දුවක් කිව්වා පියාණේ නීමා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරයේ ඔබේම පුතු වේවා කොච්චර හැංගීම් බරව කිව්වද කියලා කිව්වොත් අපි හිතුවා මෙයාගේ තාත්තා නැතුව ඇති කියලා. ඊට පස්සේ දැන් සින්දුව කියලා බැලලා එනකොට අර මගේ යාළුවෝ දෙන්න උන් දෙන්නට ඉන්න බෑ පුදුම අමාරුවක් තිබ්බේ. ඉස්සරහට බැලලා ඇහුවා අයියේ අයියේ වාගේ තාත්තා නැද්ද කියලා. ඊපස්සේ කිව්වා නෑ නෑ තාත්තා ඉන්නවා තාත්තා තමයි මට මේ සින්දු කියන්න හිම මාව තැන් තැන් වලට එක් කරගෙන යන්නේ. තාත්තා මට හරියට උදව් කරනවා අර මේ කියලා කතා කරා. ඒ තමයි පළවෙනි දවස. මං කතා කරේ නෑ. යාළුවෝ දෙන්න තමයි කතා කරන්නේ. ඊට පස්සේ නොයෙක් අවස්ථාවන් වල ජැක්සන් එක්ක එකට වැඩ කරන්න අපිට හම්බුණා නාට්‍ය නැටුම් බිත්ති පුවත්පතක් කරා ඒකේ ඒකෙදි ඉතින් ඒ වැඩි මුණ ගැහුණා මුණ ගැහිලා මේ මම ඔය ජැකා කියන්නේ ඒකනේ හොඳ යාළුවෙක් මචං ජැකා අය දවසල එහෙමත් කතා කරා ඉතින් කිසිම මේ වගේ පොඩ්ඩක්වත් එහෙම එකක් තිබුණ නැහැ ඊට පස්සේ ඉස්කෝලෙන් අස් වෙනවනේ පාසල් දිවියේ ඉවර කරලා අපි අර වාරුවෙන් යන මිනිස්සු කියලා ප්‍රසිද්ධ නාට්‍යයක රඟපාන්න අපි දෙන්නම යනවා අපි දෙන්නම තෝරගන්න තෝරගන්නේ පාසල් වේදිකාවෙන් ඒ තෝරගෙන ඒකේ අපි දෙන්නට පෙම්වතුන් හැටියට තමයි රඟපාන්නත් තිබ්බේ ඉතින් නාට්‍ය වරනකොට ඒක ඇත්තටම වෙලා එහෙම තමයි ජැක්සන් හම්බෙන්නේ අර මං අහපු ප්‍රශ්නේ මේ තරම් ගරු බුහුමන් මේ තරම් ආදරයක් මේ තරම් තනක් සමාජයේ තුල අපි වාදේ හම්බෙනකොට ඒක කොහොමද ඔබ බිරිඳ හැටියට දැක්කේ අත් වින්දේ ඒක තමයි මගේ බලාපොරොත්තුව මම බලාපොරොත්තු නැහැ මම ඒ මොකද යා මට හම්බ වෙනකොට ඒ දක්වපු ප්‍රතිභාවන් එක්ක ඒ කියන්නේ සින්දු කියන හැමෝම සින්දු කියන ඒ තවත් හිටියා රංගපාන අය හොඳට රංගපාන අය තවත් හිටියා එතකොට ඔය මේ කතා කරනකොට ආකර්ෂණීය විදිහට කතා කර අය තවත් හිටියා. ඒ හිටියට දැන් දවසින් දවස ජැක්සන් වෙනස් වෙන හැටි මම දැක්කා. එතකොට කවදා හෝ දැන් මම කසාද බැන්දට පස්සේ තමයි මම බලාපොරොත්තු වෙන්නේ ආ මේ විදිහට වෙයි මෙහෙම වෙයි කවදා හෝ මෙහෙම වෙයි. මම බලාපොරොත්තුෙන් හිටියා කවදා හරි දේශපාලනය පවා කරයි කියලා. හැබැයි දේශපාලනය කරන්නේ නැහැ ජැක්සන් කවදාකවත්. කවදාකවත් දේශපාලනයට එන්නේ නැහැ. ඒ නොඑන්න හේතුව තමයි ඇත්තටම ජැක්සන් වගේ කෙනෙක් දේශපාලනයට එනවා නම් මේ රටේ ඉන්න මිනිසුන්ට හොඳයි. ඒ වුණාට දේශපාලනය කියන එක තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වටේ ඉන්න අය ඔක්කොම ජැක්සන්ලා නෙමෙයි. ඒ හින්දා ජැක්සන් දේශපාලනයට නොයන එකට මම කැමතියි. හැබැයි දැන් මේ දේශපාලනය ගැන කතා කරපු නිසා දැන් අපි දැක්කනේ කාලයක් දැන් මේ ජැක්සන් ඇන්තනි මහත්මයාට ජැක්සන් අයට තියෙන මේ ගෞරවය ප්‍රශංසා ගරු බුහුමන් මේ දේශපාලන ශේෂ්ත්‍රයත් එක්ක යම් කාලෙදී සහසම්බන්ධ වීමුත් එක්ක ඊට පස්සේ මේ විවේචන එල්ල වෙන්න පටන් ගත්ත නේද ඔබ ඔව් ඒක කොහොමද දැකින්නේ නෑ මේකයි ජැක්සන් ඉදින්දි කරේ මේ සාමාන්‍ය ඡන්දදායකයෙක්ගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීම විතරයි ඒකට දේශපාලනය කරා කියලා කියන්න බෑ මමත් ඒ තේ කරා ඒ කියන්නේ දැන් පක්ෂ දෙකක් ගැටෙනවා මේක මේ කවුරුවත් වෙනුවෙන් නෙමෙයි
අපි අපි කවුරු කවුරු හරි වෙනුවෙන් කතා කරන්නේ අපි වෙනුවෙන්. මේ අපේ වටේ ඉන්න අය වෙනුවෙන්. අපේ රට වෙනුවෙන්. මම මේ රටට හුඟක් ආදරේ ජැක්සනුත් ඒ වගේ. මේ ගහකොළට මේ දැන් මේ ගහකොළ අඳුරන අය හුඟක් දෙනෙක් අඩුයි. එනකොට මම හරියට ගස් ගොඩාක් අඳුරනවා. මොකද අපේ අප්පච්චි ගහක් ගානේ ගිහිල්ලා ආදුව මේක මී ගහ. මේක කොළොන් ගහ. මට එහෙම කියලා දුන්නා. ඒ වගේ. ඉතින් අපි මේ රටට ආදරේ. හැබැයි දැන් ජැක්සන් ඇන්තනීට හිටපු ප්‍රතිවාදී ඒ ඒ ඒ ඔබ කියන සුළු කරුණ නිසා හෝ ඇති වුණා නේද ප්‍රතිවාදීනි. එච්චරකල් අපි ලංකාවේ ප්‍රතිවාදීන් දැකලා තියෙන නැහැ ජැක්සන් ඇන්තනී මහත්මයාට. ඔව් ඉතින් හැමෝම බුද්ධිමත්තු නෙමෙයිනේ. ඒක හරි මෝඩ සිතුවිල්ලක්. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක අපිට අයිතිය තියෙන්න ඕනේ අපි කැමති පක්ෂයකට ඡන්දේ දෙන්න පුළුවන් අයිතිය තියෙනවා නම් ඒ ඡන්දේ දෙන කෙනා වෙනුවෙන් කතා කිරීමේ අයිතියක් තියෙන්න ඕනේ. එතකොට මේ ඒ තමුගේ කැමැත්ත ප්‍රකාශ කරා කියලා ප්‍රතිවාදීන් ඇති වෙන්න හේතුවක් නෙමෙයි ඒක. මොකද කිසි තැනක බොරුවක් කියලා නැහැනේ. අන්න බොරු කියලා මේ මේ මෙතන එකක් කියනවා ගිහින් වෙන දෙයක් කරනවා එහෙනම් වැරදි. ජැක්සන් එහෙම කරේ නැහැ. ජැක්සන් හැමදාම කියන දේම තමයි කරේ. එයාගේ ක්‍රියාව වචනයට බොහොම අනුබද්ධයි. ජැක්සන් කියන්නේ කියන දේ කරන කරන දේ කියන කරන්න පුළුවන් දේ කියන. ඒක තමයි මේ දේශපාලන තුල කතා කරේ. කරන්න පුළුවන් දේවල් තමයි කිව්වේ. එතකොට ඒ අනුව මං හිතන්නේ ඒ කරපු දේවල් වලින් කාටවත් පාඩුවක් වුණා කියලා. විරුද්ධ පක්ෂයටවත්. කාටවත් පාඩුවක් වුණේ නැහැ. ජැක්සන් කතා කරේ ඇත්ත. ඇත්ත කතා කරන්න බය වෙන්නවත්, ලැජ්ජ වෙන්නවත්, හැංගෙන්නවත් ඕනේ. ඇත්ත කතා කරන්න පුළුවන් ඕන තැනක ඕන කෙනෙකුට බොහොම කොන්ද ගෙලින් තියාගෙන. ජැක්සන් කරේ ඒක තමයි. හැබැයි කලාකාරයෙක් හැටියට අර එයාගේ රසිකයෝ තිල් බෙදනවා කියලා එහෙම දෙයක් තේරුණා. ඉතින් කලාකාරයෙක් හැටියට එහෙම පිල් බෙදාගෙනත් බෑ. ඒක නිසා හැබැයි අදටත් ජැක්සන්ට පක්ෂයක් තියෙනවා. කොච්චර පිල් බෙදුනත් මෙයා ගිහිල්ලා අර හැංගිලා යයි අර ගහන්න එකත් ඉරේ. හැමදාම ඡන්දේ දෙනවා. ඉතින් ඔක ඒ දෙන ඡන්දේ වෙනුවෙන් කතා කරන කරා කියලා ප්‍රශ්න ඇති වෙන එක ඒක ඒක හරි මේ මං හිතන්නේ ඒක හරි බුද්ධිගෝචර ක්‍රියාවක් වෙන්නේ නැහැ කියලා. ආච්චි කෙනෙක් වෙච්ච දවසේ කොහොමද දැනුන් හැංගීම? හරි සතුටුයි. මං ආයි අම්ම කෙනෙක් වුණා වගේ මට දැනුණා. ඒ දරුවගේ මූණ දැක්කහම ඇත්තටම කියන්නේ මේ අත්තම්මලා තරුණ වෙනවා කියලා මොනුබුරාල මිනිබිරියෝ දැක්කහම ඒක ඇත්ත. මට නිකම් මං ආයි ආයි මට දරුවෙක් ඉපදුනා වගේ මට දැනුණා. හරිම සතුටුයි. දැන් සාමාන්‍යයෙන් මේ මේ ලංකාවේ ඔය සාම්ප්‍රදායික දින මේ මේ ප්‍රශ්නයක් සහ බොහෝ තැන්වල කතා වෙන දෙයක් මේ නැන්දම්ම ලේලි ප්‍රශ්නේ. කොහොමද අක්කලා ගෙදර? අනේ එහෙම කිසිම දෙයක් නෑ. මම මගේ අපි දකිනවා ඉතින්. ඒකනේ. කොරෝනා කාලේ මේ මේ දවස්වල ඔය Facebook එකේ දාන වීඩියෝ YouTube අලුත් සින්දු එහෙම කොරෝනා කාලේ කරපු. ඒක චූටි පුතාගේ. ඒ චූටි පුතා කරපු පළවෙනි අධ්‍යක්ෂණය. ආදරී ගීතේ. ඉතින් දැක්කා නේද අපේ ලේලිලාගේ බෑනලාගේ දක්ෂකම්? පවුලට සම්බන්ධ වෙච්ච කට්ටියත් ඒ වගේම තමයි නේ? ඒ වගේමයි වගේමයි. ඒකත් එක වාසනාවක් අපි ලැබපු. එහෙම සම්බන්ධ වෙන්නේ ආත්මගත බැඳීමකින් තමයි. පතාගෙන එන විදියට කියනවනේ ඉතින් හැමදේම වෙන්නේ. ඒ අනුව. මම නම් මගේ ලේලිලාට ගරු කරනවා ඇත්තටම. ඒ කියන්නේ මේ දරුවොත් එක්ක මේ කොටිම සජිතයි අකිලයි එක්ක ඒ මං විඳපු වද ටික මෙතනින් එහාට විඳින්නේ අර දරුවෝ දෙන්නා. ඉතින්
දැන් මම නිදහස්. ඒ දරුව මගේ බර කරට අරගෙන ඉන්නේ. ඉතින් මම ඒගොල්ලන්ට සලකන්න එපේ. මං ඉතින් මගේ දැන් ගෙදර ඉන්නේ ඒ මිදුව විතරයි. අනේ මං උදේම නැගිටලා යාට කෑම ටික හදලා ඔක්කොම කරලා දෙනවා බොහොම සන්තෝෂේ. දැන් ලේලිලා තෝරගන්නකොට අක්කා මැදිහත් වුණාද? අනේ නෑ. අපොයි නෑ. තමුන් කසාද බඳින්න ඕන කෙනා තෝරගන්න ඕන තමුන්. මං ඔය කියලා සම්ප්‍රදායිකමක් නෙමෙයි. නෑ නෑ අමෝ නෑ. මේ යෝජිත විවාහවලට මම විරුද්ධයි. යෝජිත වුණාට කමන්නේ නෑ. මොකුත්ම නැත්තම් මොකුත්ම කරගන්න බැයි නම් කොහොම හරි කරලා දුන්නට කමන්නේ නෑ. ඉතින් දෙයන්නේ පිටේ මගේ දරුවන්ට එහෙම අවුලක් නෑ. ඕනතරම් මේ කියන්නේ කැපිලා පේනන ඕන මේ දැරියකට ආදරේ හිතන එහෙම දරුව දෙන්නෙක් නේ මට හිටියේ මගේ කොල්ලෝ දෙන්න. ඉතින් ඕන කෙල්ල කැමති වෙයි. ඉතින් ඒක අඩුවක් නෑ නේ. කිසිම අඩුවක් නෑ. වැඩි වුරුත් මිසක්. වැඩි 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 වෙලා තන්කින් තෝරගන්නයි තියෙන්නේ. ඉතින් එහෙම තෝරගත්තා. ඒ වගේම මේගොල්ලෝ හරිම ආදරෙන් ඉන්නා. මම ප්‍රාර්ථනා කරන්නේ ජීවිත කාලයම ඒ හම්බෙච්ච දරුවෝ මේ කෙනෙකුට ආදරෙන් ඉන්න කියලා. මේ පැත්ත කිසි ප්‍රශ්නයක් නැහැ. නැන්ද අම්මා ලේලි කියලා කියනවට නෑ මට අම්මා කියලානේ කියන්නේ මං දුව කියලානේ කියන්නේ. මට තව මේ දූලා දෙන්නෙකුයි පුතෙකුයි හම්බුණා කියලා තමයි මං හිතාගෙන ඉන්නේ. දැන් ඒකත් එක්කම අර කලින් වුණත් මම ওই ප්‍රශ්නයක් අහුව දැන් ඔය ඔය අක්කා කතා කරන වටපිටාවත් එක්කම ඇත්තම දැන් ලංකාවේ අපි දකින්නෝනේ මේ සමාජයේ ওই ප්‍රශ්න ගොඩක් ඇති වෙනවනේ ඇත්තම සමහරවිට සාර්ථක පෞල් ජීවිතයක් ගත කරගෙන යන ඊට පස්සේ සමහරවිට ළමයි කසාද බැන්දට පස්සේ විවාහ වුණාට පස්සේ ඒ පෞල් වල ඇතුලේ මේ දෙමව්පියන් එක්ක ඇති වෙන ආරවුල්. ඒතර මෙතනදී ලංකාව වගේ සංස්කෘතික රටක අම්මා කෙනෙක්ගේ කාර්යභාරය කොයි වගේද? जीवित अंगिल ඇයි අපි ඇඟිලි ගන්න ඒගොල්ලන්ට පාඩුවේ ඉන්න දෙන්න ඕනේ. ඒගොල්ල අවශ්‍ය වුණොත් අපෙන් උදව්වක් ඉල්ලයි. ඒ වෙලාවට අපි බොහොම කැප වෙලා ඒ උදව්ව කරලා දෙනවා එච්චරයි. එහෙම තිබ්බනම් මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක නෑ සමහර නැන්දම්මලා ඉන්නානේ හැම එකටම ඇඟිලි ගන්න. එහෙම හොඳ නෑ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පාඩුවේ ජීවත් වෙන්න දෙන්න ඕනේ. උදව්වක් ඉල්ලුවොත් ඒ උදව්ව උපරිමයෙන් කරලා දෙන්න ඕනේ. එතකොට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. එච්චරයි ඊට වඩා හිතන්න කිසිම දෙයක් නෑ. අඩුපාඩු දකින්න අරගයි. නෑ අඩුපාඩු ඒගොල්ලන්ගේ අඩුපාඩු ඒගොල්ලන්ගේ. ඒවා ඒගොල්ල කරගනි. අඩුවක් වුණොත් කරයි. අම්මා මේ අඩුව තියෙනවා මට උදව් වෙන්න කිව්වහම මම උදව් වෙනවා. එච්චරයි. කොහොමද මේ දවස් ඔබතුමගේ ගායන ජීවිතය? කොරෝනා නිසා අනිත් වැඩ වගේම නිශ්ශබ්දයිද? ඒ වගේම නිශ්ශබ්දයි. නිශ්ශබ්ද වෙලාම ඉන්නෙත් නැහැ මම. ගීතයක් කරලා තියෙන්නේ ඒක ළඟදීම එළියට එයි. අක්කගේ අනිත් නිර්මාණ කටයුතු? ටෙලි නාට්‍ය කීපයක් දඬරුව ගත කෙරෙමින් පවතිනවා. එකක් ඉස්සරහට මමත් දෙයක් කරන්න බලාපොරොත්තු ඉන්නවා. ඒක ළඟදීම කෙරෙයි. නිෂ්පාදන කටයුත්තක්ද? අධ්‍යක්ෂණයද? නිෂ්පාදනයෙන් තමයි ඒ වුණාට අධ්‍යක්ෂණය පැත්තිනුත් යම් ප්‍රමාණයකට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. දැන් ඒතකොට ඒකේ රංගන කටයුතු වල කවුද? සජිතද ඉන්නේ, අකිලද ඉන්නේ, මාදවේද ඉන්නේ, ජැක්සන් අයද ඉන්නේ? කවුරු හරි ඉඳි. හතර දෙනාම ඉන්නවද? සමහර විට. හැබැයි දැන් මේ ඒකත් ඔය සමාජයේ කතා වෙනවනේ. දැන් අපි දකිනවා දැන් දේශපාලඥයන් ගත්තොත් ඔවුන්ගේ දරුවන්ව දේශපාලන ගේන්න තමයි උත්සුක වෙන්නේ. ඒ වගේම දැන් ජැක්සන් ඇන්තනි මහත්මයා කරන නිර්මාණවලදී මේ දරුවන් අනිවාර්යයෙන්ම පෙනී හිටිනවා. දැන් සමහරුන්ට විවේචන තියෙන්න පුළුවන් යා වෙන කටියට chance නැහැ. මේගොල්ලොන්ට තමයි මේ chance දෙන්නේ. මොකද කියන්න තියෙන්නේ? කියන්න තියෙන්නේ තමුන්ට ඕන විදියට හදාගත්ත නළුවා හෝ නිලිය ළඟින් දැද්දි
ඇයි අපි තවයි හොයන්නේ ඉන්නවනම් හැබැයි එහෙමම කියන්න බෑ දැන් කලින් කරපු මොකද්ද අර තාම තිරගත නොවිච්ච චිත්‍රපටිය මේ මට අලුත් එකේ නෝ මතක් වෙන්නේ සොකරි එක ගේ සොකරි එකට චූටි පුතයි ලොකු පුතයි හිටියා රංගනෙන් දුව නැහැ දුව වෙනුවට ගත්තේ උදාරි දැන් උදාරි ගේ තියෙන දුවගේ පෙනුමමයි දුව හොඳටම ගැලපෙනවා ඒකට ඒ වුණාට ඒ අර විවාහ වෙන කටයුතු ඒ වගේ ඒවා ඉතින් මල්ලිලා අක්කලා දාලා ඉතින් ඒක හරියන්නේ නැහනේ ඒකට උදාරිව යොදාගත්තා දුව තමයි සින්දුව කියන්නේ ගීත ගායනෙන් දුව හවුල් කරගත්තා ඒක රඟපාන්නේ දුව හොඳ නිලියක් ඒ වුණාට දුව ඒකේ නැහැ එහෙම තමයි අලුත් එකෙත් අකිල විතරයි රඟපාන්නේ වෙන කවුරුත් නැහැ ඒකේ කැරක්ටර්ස් තුනයි තියෙන්නේ දේවි සම්බුලා ඒකේ ඒ කැරක්ටර්ස් තුනට මේ අකිල විතරයි අපේ ගෙදරින් අනිත් දෙන්න පිටින් එහෙම වෙන අවස්ථා තියෙති අකිල මේ හොඳ නළුවෙක් අකිලගේ හොඳ චිත්‍රපටි තේනවා ඉස්සරහට එයි එතකොට බලා ගන්න පුළුවන් අකිල මේ තිරේට හොඳ මේ මේ පිරිපුන් රූපකායක් තියෙන කෙනෙක් අකිල අකිල තමයි ඇත්තටම අපේ ගෙදර ලස්සනම එක්කෙනා අකිල මං හිතන්නේ දැන් මේක බලදී අනිත් දෙන්න එහෙම හිතන්නේ නැහැ එහෙම හිතන්නේ නැහැ අපේ ගෙදර අන්න ඒක තියෙනවා දැන් එක්කෙනෙක්ගේ දක්ෂතාවයක් හෝ මොකක් හරි කිව්වහම අනිත් අය හ්ම් අපිට නැද්ද එහෙම නැහැ පොඩි කාලේ ඉඳලා එහෙමද පොඩි කාලේ ඉඳලා එහෙමයි ඉතින් ඒ කියන්නේ ගෙදර කෙනෙකුගේ මොකක් හරි දැන් අම්මා තාත්තට නම් ඒක ප්‍රශ්නයක් නැහැ නේ අම්මා තාත්තා කොහොමත් එහෙමනේ ඒ ඒ තුන් දෙනා අතරත් ඒ හරි ආදරයක් තියෙනවා ආදරයක් ගෞරවයක් එහෙම තියෙන වගේ කිරීමක් ඒස් හොඳ සහෝදර බැඳීමක් අනිවාර්යයි මේක අපි දකින්නවනේ හැම වෙලාවෙම ඔව් ඒ නිසා එහෙම කවුරුත් මොකුත් කියන්නේ නැහැ දැන් අද වෙනකොටත් මතනේ වුන් විවාහ ජීවිතවලටත් ඇවිල්ලා. මේ අදත් මතනේ මේ තුන් දෙනාම බොහොම එකට ඉන්නවා. එකට ඉන්නේ. කොයිතරම් සතුටක්ද? සමහර ගෙවල් කොයිතරම් ප්‍රශ්නද? ඔව්. ඒවත් මෙහෙමයි ඒ ප්‍රශ්න ඇති වෙන ඒවා ආදර්ශයට වැඩිය මේ කියන්නේ ඔය අවවාදී ලොකු වෙච්ච තැන්වල තමයි එහෙම වෙන්නේ. අපි එහෙම නෙමෙයි. අපි හරි දේ කරලා ඒක පේන්න ඇරිය හුඟක් වෙලාවල් වල මෙහෙම කරන්න කියලා කිව්වේ නැහැ. එතකොට ඒක හරි ප්‍රතිඵලදායක මං හිතන්නේ. ඒගොල්ලෝ හරි වාසනාවන්ත පින්වන්ත දරුවෝ. මොකද අම්මා තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ට කරනවා කියන එක හරි පිනක්. ඒ පිනට අත ගහපු දරුවෝ තුන් දෙනෙක් මට ඉන්නේ. ඒ මොකද ඒ තුන් දෙනා නිසා අද ජැක්සනුත් අනේක වාර සතුටු වෙනවා. මමත් එහෙමයි. ඉතින් අපේ බලාපොරොත්තු ඉෂ්ට කරපු දරුවෝ තුන් දෙනෙක් හැටියට හරි පින්වන්ත දරුවෝ තුන් දෙනෙක්. ඒ දරුවන්ට මම පින් දෙනවා. ඒ මොකද අපේ හිත සතුටු කරාට. එදෙන බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට සහභාගී වුණාට මානියක් බොහොම ස්තුතියි අපේ ඇරයුම පිළිගත්තට වැඩසටහනට සහභාගී වන්න කියන්නකෝ මේ වැඩසටහන අවසන් කරන කලින් කවුද කුමාරි මුණසිංහ කියන්නේ කුමාරි මුණසිංහ කියන්නේ ජීවිතය ගැන හුඟක් බලාපොරොත්තු තියාගෙන ඉපදිච්ච කෙනෙක් අද වෙනකොට බොහොම තෘප්තිමත් ජීවිතයක් ගත කරා කියලා පිටිපස්සේ හැරිලා බලද්දි පටන් ගත්ත තැන ඉඳලා මං හුඟක් උඩට නැගලා ඉන්නවා කියලා මට හිතෙනවා. ඒක තමයි ජීවිතේ. මම මේ ජීවිතේට විතරක් නෙමෙයි මම ලබන ආත්මයටත් ජීවිතේ ප්ලෑන් කරන කෙනෙක්. ඒකයි මම මුලින්ම කිව්වේ. මං නිතරම දවසකට සැරයක් කාගේ හරි කුසක් පුරවන්න මං හදනවා. අසනීපයක් වෙච්ච කෙනෙකුට බෙහෙතක් දෙන්න මං හදනවා.
ඒමකද මම ආයුර්වේදයේ අවුරුදු 3ක් ඉගෙන ගත්ත කෙනෙක් රෝග ගැන ඖෂධ ගැන මේ හොඳ පළපුරුද්දක් දැනුමක් තියෙන කෙනෙක් ඒ නිසා අදට දවසකට කාට හරි බේතක් දීලා ඇති මම ওই ළමයි පුංචි කාලේ ආයුර්වේද බෙහෙත් වලින්මයි මේ දරුවන් ලොකු කරගත්තේ බඩේ අමාරුවක් හැදුනත් හෙම්බිරිස්සාවක් හැදුනත් ඒ ආයුර්වේද බෙහෙත් වලින්ම තමයි මම ඒ දරුවන් පරිස්සම් කරගත්තේ ඉතින් ඒ anu අනික ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන මට හරි පැහැදීමක් සහ විශ්වාසයක් තියෙනවා අදටත් කොරෝනා වලට පවා හැදිචයට මම බෙහෙත් කරලා හොඳ හොඳ කරපු අවස්ථා තියෙනවා ඔය පොළොන්නරුවේ පැත්තේ ඉන්න මහත්තයෙක් ඒ මහත්තයාට මම බෙහෙතක් දීලා එයාට හැදිලා එයාට හොඳ වෙලා ඒ මහත්තයා දැන් 3400කට බෙහෙත් දීලා තියෙනවා ඒ බෙහෙත දීලා තියෙන මගේ නමින් එහෙම තමයි මම පින් එකතු කරන්නේ දැන් අද වෙන විට කවුද මේ පස් දෙනාගෙන් පෞලි පස් දෙනා ගත්තොත් අද වෙන විට ජනප්‍රියම කවුද අපි ඒකත් කියලා වැඩසටහන ඉවර කරමු අදට අදට මේ මොහොතේ මේ මොහොතේ ජනප්‍රිය නම් සරා පොඩි පුතා සජිත එහෙම තමයි ඒ ජනප්‍රියත්වය කියන එක සමහර විට තව මාස දෙක තුනකින් ඒක වෙන කෙනෙකුට යන්න පුළුවන් අදට ඉන්නේ එයා තමයි බොහොම ස්තුතියි උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා ලංකාවේ නිපදවන ලංකාවේ හොඳම ෆේස් මාස්ක් එක ෆෝකියා දැන් වෙළඳ පොලේ. ගෙදරටම ගෙන්වා ගැනීමට fokia.lk. තොග මිලට මිලට ගැනීමට මේ නම්බර එකට කතා කරන්න. ගන්නත් දැනගන්න ඕනේ. ඉතින් හෙලිදරව්ව වැඩසටහනට හරි TV back to school. ඔන්ට්‍රා කවුනේ ඉඳ ස්වාස්. සෝෂල් මීඩියා වල. නෑ අපි මේ ලෝකල් සිස්ටම් face to face වැඩසටහනක්.